කොල්ලපිටියේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන නන්දන සේවය නිමවා ගෙදරාවේ තවත් ගමනක් යාමේ සූදානමින් ඒ උඩහමුල්ලේ වූ මිතුරෙකු හමු වෙන්නට නිවසේ මද වේලාවක් රැඳී සිට රාත්‍රී 8:30ට පමණ ඔහු මිතුරා හමුවන්නට යෑමට පිටත් වුණා ඒ ඔහුගේම ත්‍රී රෝද රතෙන් වැඩි රැවෙන්න කලින් ගෙදර එන්න හොඳේ නන්දනගේ බිරිය ඔහු ත්‍රීරෝදරිය පනගන්වත් දී කීවා විජේරාම අටේ කණුව ප්‍රදේශයේ පදිංචි නන්දන සමන් කුමාර පුතුන් දෙදෙනෙකුගේ පියෙක් බිරිඳ මවහා දරුවන් සමග නන්දන විසූ ඒ නිවසේ කාමර කිහිපයක් නවාතැන් කරුවන් සඳහාත් කුලියට දී තිබුණා මිතුරාගේ නිවසට ගිය නන්දනට වේලාව ගෙවෙනු දැනුනේ නැහැ මිතුරා හමු වූයේ කලකට පසුයි ඒ නිසා කතා කරන්නටත් බොහෝ දේවල් තිබුණා රාත්‍රී කෑමද මිතුරාගේ නිවසින්මගෙන යලි ඔහු ගෙදර එන්නට පිටත් වුනේ රාත්‍රී 11:20ට පමණ පොය ගෙවි දින ගණනාවක් ගත වී තිබුණු නිසාද පරිසරයේ තිබුණේ තරමක අඳුරු බවක් අහසේ තරුත් තිබුණේ 1-2 උඩහමුල්ල හන්දියේ පෙනෙන නොපෙනෙන හරියට එනතුරුත් එකම වාහනයක්වත් මිනිසෙක්වත් නන්දනට හමුුනේ නැහැ. නිවසට යා යුතු වූයේ උඩහමුල්ල හන්දියෙන් දෙල් කඳ පාරේ ගොසින්. නන්දන නිවසේ සිට ආවේත් ඒ පාරෙන්. ඔහු තුන්මන් හන්දියෙන් දෙල් කඳ පාරට ත්‍රීරෝදරිය හරවන්නට සිතමින් ආවා. ඈත විදුලි පහන් කණුවේ එළිය යන්තමින් පාරට වැටි තිබුණා. එකවරම උඩහමුල්ල දුම්රිය ස්ථානයේ ඉදිරිපසින් ත්‍රීරෝදරියට අත දමන කාන්තාරුවක් පෙනුණා. නන්දනගේ ත්‍රීරෝදරිය ඈළඟ නැවතෙද්දී ත්‍රීරෝදරියේ විදුලි පහන් එළියෙන් ඔහුට ඇයව හොඳින්ම පෙනුණා. මහත පෙනුමැති උසින් යුතු ඇය කොණ්ඩේ තරමක් කෙටිවට කපා සිටි අතර හැඳ සිටියේ නිල් පැහැති බ්ලවුසයක්. දිග සුදු සායක් ඇඳ සිටි අතර ඒ සායපුරා රතු මල් විසිරී තිබෙනුද පෙනුණා. ඇගේ රුව ළඟ නැවතුණු ඇස් ඒ තප්පරයේම ඇගේ මුහුණ ළඟ නැවතුනේ ඇය කියන දේ අසන්නටයි. ඇගේ විසල් වූ දෑස් දුටු නන්දනගේ හිතට අමුත්තක් දැනුණු නිසා ඔහු මද අඳුර මැදින් ඇගේ දෑස් දෙසම බලා සිටි අතර ඇයද කිසිවක්ම නොකියා ඔහු දෙසම බලා සිටියා. තප්පර ගණනාවකදී ඔහුට ඇසිපිල්ලමක් ගැසුණා. එවර කාන්තාව එතන නොසිටි අතර ඔහු දුටුවේ ඇය රිය තුල ඉඳගෙන සිටි අන්දමයි. නුගේ ගොඩට යමු. එසැනින් ඇය කීවා. නන්දනගේ හිතට දෙවන වරටත් අමුත්තක් දැනුණා. අදෘශ්‍යමාන දේ ගැන එතරම් විශ්වාසයක් පිළිගැනීමක් ඔහු තුල නැති නමුත් සියුම් තිගැස්මක් ඔහුගේ සිතේ ඇති වෙමින් තිබුණා. ඒ ඇගේ බැල්මට සහ හැසිරීමට පාරේ වූ පාළු බව ඒ තිගැස්ම තවත් වැඩි කළ අතර මිනිසු ඉන්නා තැනකට යා යුතුයයි ඔහුගේ යටි සිත කීවා. ඒ නිසා ක්ෂණිකව ඔහු සිතුවේ රැයේවත් මිනිසුන් සහ වාහන ගැවසෙන හයි ලෙවල් පාරට යා ගන්නටයි. ඔහු නුගේ ගොඩ දෙසට මීටර 150ක් පමණ ගොස් වම් පැත්තේ වූ පාරට හරවන්නට සූදානම් වුණේ එතනින් හයි ලෙවල් පාරට සම්බන්ධ විය හැකි නිසා. නන්දන ත්‍රීරෝදරිය වමට හරවන්නට හැදුවා පමණයි. තදින් බෙල්ලෙන් අල්ලා ඉදිරියට ඔහු තල්ලු කරනු ඔහුට දැනුණා. කට්ටිය හන්දිය පාරයන් ඒ සමගම පිටුපස ඉඳගෙන සිටි කාන්තාව කියනවාත් ඇසුණා. නන්දන ත්‍රීරෝදරිය නොහරවා පැමිණි පාරෙම ඉදිරියට ගියා. තවත් දුර යද්දී දෙල් කඳ හමු වූ අතර එහි ත්‍රීරෝදරිය පහක් හයක් පමණ නවතා තිබෙනුත් පෙනුණා.
තේ කඩයක්ද විවෘතව තිබුණා. එහෙත් නන්දනට එතන ත්‍රිරෝදරිය නවත්තන්නට සිතුනේ නැහැ. ඔහුගේ සිත කීවෙම රිය දිකටම ඉදිරියට ගෙන යන්නටයි. එවර සිතේ බියක් නොතිබුණත් කට්ටිය හන්දිය පාරට යෑම ඔහුගේ එකම අරමුණ වී තිබුණා. කාන්තාව කතාවක් බහක් නැතුව සිටියත් ඇය අසුනේ ඉඳගෙන සිටින බව ඔහුට දැනුණා. කාන්තාව කීවේ කට්ටිය හන්දිය පාරෙන් නුගේ ගොඩට යන ලෙසයි. නන්දනගේ රිය කට්ටිය හන්දිය පාර නමින් හැඳින්වෙන පරණ කැස්බෑව පාරේ මඳ දුරක් ගියා. මොහොතකින් ඔහුගේ නහයට ඉවසා සිටිය නොහැකි දුර්ගන්ධයක් දැනුණා. ඒ ගඳ ත්‍රිරෝදරිය ඉදිරියට යද්දී මැකී නොගොස් රැඳී තිබූ අතර ඒ නිසාම ඔහු පැති කණ්ණාඩි දෙකෙන්ම ත්‍රිරෝදරියේ පසුපස බැලුවා. පැවති අඳුර නිසා රියේ පසුපස කිසිවක් පෙනුනේ නැහැ. ඉදිරියෙන් පැමිණි ලොරියේ විදුලි පහන් තුලින් නන්දන යලිත් පැති කණ්ණාඩියෙන් රියේ පසුපස බලන්නට උත්සාහ කළා. පසු වී යන ලොරියේ විදුලි පහන් එළියෙන් ත්‍රිරෝදරියේ පසුපස අසුනේ කිසිවෙක් නැති බව ඔහුට පෙනුණා. එහෙත් නන්දන සිතුවේ ඔහුට හරි හැටි පසුපස අසුන පෙනුනේ නැත කියලයි. කාන්තාව රිය තුල සිටින බව ඔහුට හොඳින්ම දැනුණා. වරින් වර තවත් වාහන දෙකක් ඔහු පසු කර ගිය අතර නන්දන ඒ එළියෙන්ද පැති කණ්ණාඩියෙන් රියේ පසුපස අසුන දෙස බැලුවා. ඒ අවස්ථාවලත් ක්ෂණිකව මැකී යන එළියෙන් ඔහුගේ නෙතට අසුනේ කිසිවෙකු සිටිනු නොපෙනුණු අතර ඒ වන විට එය නිවැරදි කරගන්නට පසුපස හැරී බලන්නටත් ඔහුගේ හිතට බියක් දැනී තිබුණා. ඔහු නොදැන ත්‍රිරෝදරියේ වේගයද වැඩි වී තිබූ අතර ඔවුන් කට්ටිය හන්දියටද ලං වී සිටියා. මෙතනින් බහිනවද? නන්දන ඉදිරිය බලාගෙන මැසුවා. ඉස්සරහට යමු. ඇය කියනු ඇසුණු නිසා මොහොතකට පෙර හිතේ ඇති වූ බිය නම් නැතිව ගියා. ඒ ඇය පිටුපස අසුනේ සිටින බව ඒ කතාව සාක්ෂි දැරූ නිසායි. පරණ කැස්බෑව පාරේ පැමිණි ත්‍රිරෝදරිය දුම්රිය හරස් මාර්ගයට ආසන්න වුණා. මිනිසෙක් හෝ වාහනයක් නැති පාරේ ඉසිලුවේ දැඩි පාළුවක්. ඒ සමගම හමුුණේ ජනතා පොළ පාර. ඔහෙන් යං කාන්තාව කියනු ඇසුණු නිසා නන්දනගේ ත්‍රිරෝදරිය ජනතා පොළ පාරට හැරුණා. මද දුරක් යද්දී හමුුණේ ජනතා පොළ කුණු ගොඩ. ඔහොම නවත්තනවා. කුණුගොඩ ළඟදී කාන්තාව කිව්වා. ඒ සාමාන්‍ය හඬින් නොවේ, මදක් සැර පරුෂ හඬින්. ඒ වන විට නන්දන දැන හෝ නොදැන අධික වේගයෙන් පැමිණ තිබුණා. ඔහු තිරිංග තද කර රිය නතර කළ අතර ඒ සැනින් කාන්තාව රියෙන් බසිනු දැනුණා. ඒ තප්පරේම ඔහු පිටුපස බැලුවේ කාන්තාව බලා ගන්නටයි. ඒත් එතන කිසිවෙක් සිටියේ නැහැ. නන්දනට කිසිවක්ම සිතාගත නොහැකි. ඔහුට මතක ත්‍රිරෝදරිය ආපසු හරවාගත්තා පමණයි. විජේරාමේ පිහිටි ඔහුගේ නිවසේ ගේට්ටුව ළඟ සිමෙන්ති බැම්මේ ත්‍රිරෝදරිය තදින් වැදුණු නිසා තමන් ගෙදර පැමිණ සිටින බව නන්දනට දැනුණා. ඒ ආවේ කෙසේදැයි මතක නැතත් ත්‍රිරෝදරියෙන් බැසගන්නට බැරි තරමට ඔහුගේ බෙල්ල, පපුව දෙකකුල් රිදෙන්නට ගත්තා. මගේ පපුව රිදෙනවා, මුළු ඇඟමත් රිදෙනවා. ඔහු එනතුරු බලා සිටි බිරිඳට හා අම්මාට කියමින් නන්දන ගෙට ඇතුල් වුණා. ඇයි මේ? මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? කවුරු හරි ගැහුවද? බිරිඳ අසද්දී
මොහොතකට පෙර සිදු වූ සිදුවීමේ සිහිනෙන් වගේ මතක විස්තරය කෙඳිරි ගාමින්ම නන්දන නිවසේ අයට කියාගත්තා. මට ඉන්න බෑ. ඔහුගේ ඇඟේ රිදෙන තැන් අම්මාත් බිරිඳත් අත ගෑවත් නන්දන කෙඳිරි ගෑවා. තත්වයේ වෙනසක් නැති නිසා අසල වනාත පාරේ සිටින කපු මහතා ළඟට ඒ රාත්‍රියේම ඔවුන් නන්දනවගෙන ගියා. කපු මහතා මැතිරුවත් දෙහිගිඩි 20ක් පමණ කැපුවත් නන්දනගේ ඇඟ රිදුම් දීමේ අඩුවක් උනේ නෑ. එහෙනම් ඉතින් ඉස්පිරිතාලේවත් අරගෙන යන්න. තම සාත්තුවෙන් සුවයක් නොලත් බව තේරී නිසාතෝ කපු මහතා කීවා. ඔවුන් නැවතත් ගෙදර පැමිණි අතර නන්දන වේදනාවෙන් පසුවනු ඒ නිවසේ නවාතැන්ගෙන සිටින මියන්මාර් දසසිල් මාතාව දැක තිබුණා. ඇය හස්ත මුද්‍රාව හා දන්න භාෂාව එක්කොට නන්දනගේ බිරිඳගෙන් අසා තිබුණේ ඔහු කාට හෝ බය වී ඇත්තයි කියලයි. එයට උත්තරය ලද පසු ඇය ඔහු ළඟට පැමිණ පිරිත් කියන්නට වුණා. අවසානයේ පිරිත් නූලකින් ඔහුගේ ඇඟ බැන්දා. පාන්දර 4-5 වෙද්දී නන්දනගේ ඇඟේ රිදිල්ල අඩු වී ගියා. පසුදා උදෑසන නිවස ළඟ වූ ආරාමයේ වෙත ගොස් පිරිත් අසා පිරිත් නූල් බැඳ පිරිත් පැන් පානය කළ නන්දනට හොඳින්ම සුවපත් බවක් දැනුණා. ඔය වගේම සිද්ධියක් පහුගිය දවසක විජේරාම හන්දි ත්‍රීවිල් එකක කෙනෙකුටත් වෙලා තියෙනවා. ඔය පේන්නේ අර පහුගිය දවසක හදිසි අනතුරකින් මැරුණු ගෑනු කෙනෙක්ලුනේ. නන්දන මුහුණ දුන් සිද්ධිය අසා කෙනෙක් ඔහුට කීවා. දවසක් රෑ ගෑනු අය 3 දෙනෙක් ඇවිත් එතන ත්‍රීවිල් එකකට නැගලා තියෙනවා. ගිහින් තියෙන්නේ උඩහමුල්ල කනත්ත කිට්ටුව ගෙදරකට. හයරකත් ගෙවලා බැහැලා ගිහින් තියෙන්නේ ගෑනු අය දෙන්නයි. ඉතින් ඩ්‍රයිවර් පිටිපස්ස හැරිලා බලලා තියෙනවා අනිත් කෙනා මොකද කරන්න කියලා. ඒ ගෑනු කෙනා එතකොට සීට් එකේ ඉඳගෙන හිටියලු. දැක්ක ගමන් බය වෙලා. ඒ ඔය ටික කාලයකට කලින් හදිසි අනතුරකින් මැරුණු ගෑනු කෙනා කියලා මිනිහා හොඳටම අඳුරගෙන කෑක් ගහගෙනම ළඟ තියෙන පන්සලට දුවලා තියෙනවා. ඒ පන්සලට දුවගිය ත්‍රීරෝද රථ රියදුරු පන්සලේ හාමුදුරුවරු සමග නැවත එහි යන විට ත්‍රීරෝදරිය නැවතු තැන නොතිබුණු අතර එය අසල කනත්ත ළඟ තිබී තිබුණා. එහි කිසිවකුත් නොසිටි බවක් කියනවා. කලක් ත්‍රීරෝද රථ රියදුරුක ලෙස රැකියාව කර දැන් ඉඳහිට හයර් දුන ධර්මී අයියාටත් ඊයේ පෙරේද මහරෑ මේ කාන්තාව හමු වී තිබුණා. නමින් හේවාගමගේ ස්වර්ණපාල පෙරේරාවන 60 හැවිරිදි ධර්මී අයියා ත්‍රීරෝද රථ රියදුරුක ලෙස ඉඳ ඇත්තේ දෙල්කඳ හන්දියේ. දෙල්කඳ ප්‍රදේශයේම පදිංචි ඔහු අසනීප තත්ත්වේ නිසා දැන් දන්නා කියන අයගේ ගමන් 2-3 පමණ බාර ගන්නවා. ඒ අතරට දිනපතාම රාත්‍රියේ ඔහුගේ සේවය ලබා ගන්නා මහත්මයෙකු සිටිනවා. මේ කියන දිනය සිකුරාදාවක්. එදා මහත්තයා ධර්මයයට දුරකථන ඇමතුමක් දී ඇත්තේ පාන්දර 1ට. ඒ දෙල්කඳ සිට ඇඹුල්දෙණිය ශාලාව පාරට යන්න. මහත්තයා රැගෙන ශාලාව පාරට ගිය ධර්මය අයියා ආපසු පැමිණ ඇත්තේ උඩහමුල්ල හරහායි. කනත්ත ආසන්නයේ විදුලි පහන් කණුව ළඟ සිටි කාන්තාවක් ඔහුගේ ත්‍රීරෝදරියට අත දමනු පෙනුණා. ත්‍රීරෝදරිය නැවතුණා. කොණ්ඩේ කොටට කැපූ දුඹුරු සාරියක් ඇඳ සිටි ඇගේ දෑතේ කිසිවක්ම නොතිබූ බව ධර්මය අයියා දුටුවා. ඇය පැමිණ ත්‍රීරෝදරියෙන් ඉඳගත්තා. කොහාටද යන්නේ? එන ගමනේදී ලැබුණු හයරෙකත් ගොස්ම එන්නට හිතාගත් ධර්මය අයියා ඇගෙන් නැසුවා. ඔහොම යං. ඇය කියා ඇත්තේ එපමණයි. ඒ නිසා ධර්මය අයියා ඒ පාරේ දිගටම ගියා.
ත්‍රිරෝදරිය දෙල්කඳ පුෂ්පාරාම පන්සල ආසන්නට ආවා. කොහටද යන්නේ? නැවතත් ධර්මයේ අයියා ඇසුවා. කළුබෝ විල. ඇය කියනු ඇසුණා. තවත් මද තුරක් ගිය පසු ධර්මයේ අයියා පැති කණ්ණාඩියෙන් ත්‍රිරෝදරියේ පසුපස අසුන දෙස බැලුවා. ඔහු සමග පැමිණි කාන්තාව රතේ නැති බව දුටු ඔහු රිය නැවැත්තුවා. ඇයට ඌයේ කුමක් දැයි සිතමින් කාන්තාව පාරේ කොතැනකවත් සිටින්නේ දැයි බැලුවත් ඇ සිටියේ නැහැ. ඇයට සිදු වූ දෙයක් ධර්ම අයියා අදටත් දන්නේ නැහැ. ඒත් ධර්ම අයියා දැක තිබුණේ නන්දන දුටු හැඩරුවින්ම යුතු කාන්තාව බව කියනවා. තවත් දිනයක කිරුලපනට කුලී ගමනක් ගොස් පැමිණිමින් තිබූ ත්‍රිරෝදරියකට උඩහමුල්ලේදී මේ කියන කාන්තාව ගොඩ වී සිටි බවත් ත්‍රිරෝද රතගාලේ රියදුරුකු කීවා. එලෙසින් ඇය බොහෝ ත්‍රිරෝද රියදුරන්ගේ රියවලින් මහරෑ ගමන් ගිය බව අසන්නට ලැබෙනවා. මෙසේ මහරෑයේ හමුවන මේ හදිසි අනතුරකින් මීට පෙර මිය ගිය බව කියන මේ කාන්තාව ගැන නන්දන අසා තිබුණත් ඔහු ඇගේ රුව දැක තිබුණේ නැහැ. නමුත් නන්දනට මහරෑයේ හමු වූ කාන්තාවද ඇයම බව ඒ විස්තර අසන්නෝ කියනවා. ඒ ඇඳ සිටි ඇඳුම, හැඩරුව, උසමහත අනුව ඇයද ඒ මියගිය කාන්තාව බව කියද්දී නන්දනගේ හිතට අදටද අමුත්තක් දැනෙනවා. ඒ මලවුන් අතරට ගිය අයෙකු සමග මොහොතකට හෝ තනි වූ බව මතක් වෙන නිසා. මම නම් ඒවා විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒත් මටත් පුදුමයි ඇත්තටම එහෙම එකක් සිද්ධ වුණාට. දැන් නම් පිරිත් වතුර එකක් හැම වෙලාවෙම ත්‍රිවිල් එකේ තියෙනවා. ඒ නිසා රෑ වෙලා ගමනක් යන්න හිත බය නෑ. ඒත් එදාට පස්සේ මං තාමත් ඒ පැත්ත පලාතේවත් ගියේ නෑ. නන්දන මේ අත්දැකීමට මුහුණ දී මහා දීර්ඝ කාලයක් නෑ. ඔහු කියන්නේ තවමත් උඩහමුල්ල පෙදෙසින් මේ කාන්තාව මහරැයි හමුවන අය සිටින බවට කතා ඇසෙන බවයි.